හරි දැන් අපි කරන්න යන්නේ අපේ වෙබ්සයිට් එකට නැත්නම් අපි හොස්ට් කරන සර්වර් එකට ෆයිල් ටික අප්ලෝඩ් කරගන්න. මම මුලින්ම කරනවා අපි ෆයිල් එකක් හදලා කියන්නේ අපේ දැන් මේ chat app එක නෙමෙයි නිකන් html ෆයිල් එකක් හදලා ඒක අප්ලෝඩ් කරලා බලමු අපේ වෙබ්සයිට් එක available නැද්ද කියලා. මම ඕපන් කරගන්න notepad. notepad ඕපන් කරලා මම මෙතන h1 tag එකක් දාලා අපි මෙතන hello world කියලා දාගමු. ක්ලෝස් කරා මේක සේව් කරගන්නවා index.htm html ෆයිල් හැටියට සේව් කරගන්නවා. ඊළඟට මම දැන් සේව් කරලා තියෙන දැන් යනවා මේ තියෙන අපේ ෆයිල් එක. මේකේ අපේ ඩෑෂ්බෝඩ් එකේ build website කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් වෙබ්සයිට් එක හදාගන්න. ඒ කියන්නේ මෙතන අපි ටෙම්ප්ලේට් දෙනවා. build now ගිහින් අපිට බලන්න පුළුවන්. අපිට මේ වගේ ටෙම්ප්ලේට් දාලා අපිට වෙබ්සයිට් එක හදාගන්න පුළුවන්. ඒ වගේම WordPress site එක WordPress install කරලා ඒ ඕන විදිහට හදා ගන්න පුළුවන්. අපි දැන් කරන්න යන්නේ අපි හදපු අපේම site එක upload කරන එක. ඒක නිසා මම මෙතන click කරනවා. එතකොට අපිට මේ වගේ තැනක් එනවා. අපේ එතකොට website එකේ තියෙන හැම folder එකම තියෙන්න ඕනේ public.html කියන folder එක ඇතුලේ. එතකොට තමයි මේ file පෙන්නන්නේ. මම ඒකින්ද public html එක ඇතුළට යනවා. දැනට ඒක තියෙන්නේ .ht access කියන ෆයිල් එක විතරයි. ඊළඟට කියන්න තියෙන දේ තමයි අපේ වෙබ්සයිට් එක URL එක. මොනම වෙබ්සයිට් එක URL එක ගැහුවත් ඒකේ ඒ URL එකට අනුව ඩොට් වෙන්නේ index.html හරි index.php හරි index.jsp කියන්නේ ඒ බිල්ඩ් කරලා තියෙන නැත්නම් ඩෙවලොප් කරලා තියෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකට අනුව තියෙන ඉන්ඩෙක්ස් පේජ් එක තමයි ලෝඩ් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා මුකක හරි වෙබ්සයිට් එකක URL එක ගන්නවා කියන්නේ ඔයාලට මුලින්ම එන්නේ ඉන්ඩෙක්ස් ඩොට් කියලා තියෙන HTML කන්ටෙන්ට් එක තියෙන ෆයිල් එක තමයි. ඒක නිසා අපි දැන් මෙතන හදාගත්තා ඉන්ඩෙක්ස් කියලා ෆයිල් එකක්. අපි ඒක අප්ලෝඩ් කරලා බලමු. අප්ලෝඩ් කරනවා. දැන් මං කිව්ව හැටියට එතන අපේ URL එක ටයිප් කරපු ගමන් එන්න ඕනේ index.html. ඒක ඇතුළේ තියෙන hello world කියන message. අපි බලමු මේක එනවාද කියලා. මේක තමයි අපේ වෙබ්සයිට් එකේ path එක. මම ක්ලික් කරනවා. මම මෙතන htm කියලා දැම්මේ. html වෙන්න ඕනි. htm හරි. හැබැයි html වෙන්න ඕනි වගේ. මෙතන ගියා මේක right click කරලා rename කරනවා. html එල්ම කරනවා. htm කියලා දැම්මත් හරි html කියලා දැම්මත් හරි මෙතෙන්දී html කියලාම ඕනි. my website එකට යනවා. hello අපේ මේ ඉන්ඩෙක්ස් පේජ් එක තමයි මෙහෙම show වුනේ. දැන් මම කරන්නේ මෙතන මේ ඉන්ඩෙක්ස් පේජ් එක මට වැඩන්නේ මම ඒක delete කරගන්නවා. ඒක delete කරගෙන අපේ වෙබ්සයිට් එකට අදාළ ෆයිල් ටික upload කරනවා. ඉතින් project කෙනෙක් ඇතුළ තියෙන්නේ. ඒතර මම මෙතන මෙන්න මේ ෆයිල් ෆෝල්ඩර් එක හදාගන්නවා admin කියලා. admin දුන්නා create කරා. ඒක ඇතුළට ගියා. ඒක ඇතුළට ගිහිල්ලා මේක මේ පැත්තට දාගන්නවා.
ඇතුළට ගියා. ඒක ඇතුළ තියෙන ඔක්කොම ටික කොපි කරලා ඒ ටික මෙතනට පේස්ට් කරගන්නවා. සේ අප්ලෝඩ් බටන් එක ක්ලික් කරනවා. Public HTML එක ඇතුළට යනවා. ඊළඟට හදා ගන්නවා CSS කියලා folder එක. folder එක නම් CSS create කරා. මම මේ folder එක ඇතුළට ගිහිල්ලා ඒකට දා ගන්නවා මෙන්න CSS කියන folder එක ඇතුළේ තියෙන file ටික. ඊළඟට font කියන folder එක මේ වගේ මම ඔක්කොම folder හදලා ඒ අපේ local අපේ machine local machine එකේ තියෙන විදිහටම ඒ structure එකට අනුවම මේ file ටික දාගන්නවා. මේ ටික දාගත්තට පස්සේ අපි හම්බෙමු. මම මේ විදිහට අපේ folder ටික හදාගෙන ඉවරයි. ඒ වගේ මේ folder ඇතුළට ෆයිල් ටිකක් දාගත්තා. දැන් මට කරන්න තියෙන්නේ අපේ ෆන්ක්ෂන් ඇතුලේ තියෙන ෆන්ක්ෂන් එක ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන db.php එක ඇතුලට ගිහිල්ලා ඒකේ MySQL නේද SQL database එක දැන් තියන්නේ මෙතන හොස්ට් එක ලෝකල් හොස්ට් user name එක password db name එක චේන්ජ් කරගන්න ඕනේ අපේ වෙබ්සයිට් එක නේද live server එකේ තියෙන details වලට අදාළව මේ details ටික දාගන්න අපි අපේ control panel එකේ manage database යනවා. මේක අපි හදාගත්ත database එකේ db name එක විදියට දෙනවා. කොපි කරගෙන මෙතන db name එකට අදාළව තියෙන data එක chat වෙනුවට දාගන්නවා. ඒවය auto generate වෙන ඒවා. ඒ වගේම db user ඇටියට මෙතන db userට අදාළව තියෙන data එක දාගන්නවා. db user අපි root දාලා තියෙන local host එකේදී මෙතන මේ විදිහට එනවා. ඊළඟට db host එක නා local host මයි දැන් local host මයි password එක විදියට අපි දෙනවා අපි website එක හදද්දි දාගත්ත password එක. ඊළඟට මම මේක save කරගන්නවා. දැන් අපේ details ටික save වුණා. දැන් අපි මේක run කරලා බලමු වැඩ කරනවද කියලා. මේ එතකොට අපේ hosting site එක local host එක නෙමෙයි. මේ තියෙන local host එක ලෝකල් හොස්ට් එකේ තියෙන ෆයිල් ටික ඒ ටිකම තමයි අපේ හොස්ට් කරපු සයිට් එකේ තියෙන්නේ. මෙතන user details මෙතන ගහනවා user name එක ඇන්ඩ් user password එක 123. මේ වගේ අපිට ආවා ඒ user ට අදාළව details අපි අනික user ඇටියට log වෙලා බලමු. ඒකට අනික user ගේ කසුන් 123 කියලා තමයි තියෙන්නේ. අනිත් බ්‍රවුසර් එකෙන් ලොග් කරමු. මම මෙතන URL එක කොපි කරලා ගන්නවා. අපේ Firefox වලින් ලොග් වෙන්න තමයි තියෙන්නේ. එකේ මම වෙබ්සයිට් එකේ URL එක ගන්නවා. ඒකේ ඔතන user name එක පස්සේ
පාස්වර්ඩ් එක 1 2 3 ගුණා ආයි දෙපැත්තට දා ගන්නවා මේක මේ එතකොට තියෙන හොස්ටින් සයිට් එකේ ඩීටේල්ස් තව ඊළඟට මම මෙතනින් මැසේජ් එක සෙන්ඩ් කළා වුණා මැසේජ් සෙන්ඩ් වෙනවාද කියලා මැසේජස් එන්ඩ් වුණා. ඒ කියන්නේ අපි සාර්ථක විදියට වෙබ්සයිට් එක හොස්ට් කරගත්තා. අපි මේ කරේ ප්‍රී හොස්ටින්. ඔයාලට සල්ලි තියනවා නම් මේකම ප්‍රීමියම් වර්ෂන් එකට යන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා හොඳ හොස්ටින් ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවා. ඒව පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ලෝකල් මැෂින් එකේ තියෙන වෙබ්සයිට් එක මේ වගේ පෝස්ට් කරගන්න. අදට අපේ පාඩම ඉවරයි. අපි වැදුවා කොහොමද වෙබ්සයිට් එක හොස්ට් කරගන්නේ කියලා. ඒ වගේම ඩේටාබේස් එක හදන්නේ, ෆයිල් ටික අප්ලෝඩ් කරගන්නේ, ඒ වගේ ඒ දේවල් ටික අපි කරා. මේ වගේ ඔයාලත් ට්‍රයි කරලා බලන්න. ඔයාලට මේ වෙබ්සයිට් එක URL එක මම දාන්නම්. ඔයාලා ගිහිල්ලා ලොග් වෙලා එම බලන්න මේ සයිට් එක ඇත්තනම වැඩ කරනවද කියලා. අද ටියුටෝරියල් එක බලුවට ඔයාලට බොහොම ස්තුතියි.